අයිබෝවත් සිකුරාදා සංගීතයේ සුපුරුදු විදිහට අදත් අපි ඔබේ නිවහනේ චණ්ඩ සුලි කුණාටු පිරුණු පාරක් තොටක් දකින්නට නොලැබෙන මහ සාගරයක නෞකාවක් ඉදිරියට ගෙන යන්නට නැවපතියාට කොයිතරම් නම් හැකියාවක් තියෙන්නට ඕනේද? ඒ වගේම තමයි රටක් ඉදිරියට ගෙන යන්නටත් හැකියාවන් දක්ෂතාවන්ගෙන් පිරුණු මනුෂ්‍යත්වයෙන් පිරුණු නායකයන්ගේ බිහිවීම රටකට ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. ලංකාව විදිහට මේ වෙනකොට එවැනි නායකයින්ගේ අවශ්‍යතාව වැඩි වැඩියෙන් දැනෙන සමයක් තමයි අපි මේ පහු කරමින් ඉන්නේ. එවැනි නායකයන් බිහි කරන්නට ශ්‍රී ලංකා පොලිසියෙන් ලැබුණු දායකත්වය පිළිබඳව කතා බහ කරන්නට සංහිඳෙන් අද අපි කල්පනා කරා. සංහිඳේ අපේ නිෂ්පාදකතුමා දවසක් එතුමාගේ ගම්පලාතට යන විට දකිනවා ගහවත්ත ප්‍රදේශයේ පොලිසියේ දායකත්වයේ ඇතුළු පාසල් දරු දැරියන් එකතු කරගෙන බොහොම අපූරු වැඩ කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳව වැඩිදුර විස්තර සොයාගෙන යද්දී තමයි එතුමා දැනගත්තේ ශ්‍රී ලංකා පොලිසියේ අලුත් සංකල්පයක් මේ විදිහට ප්‍රදේශවාසීන් අතර ක්‍රියාත්මක කරන්නට කටයුතු සූදානම් කර තිබෙන වග. ඉතින් ඒ වැඩපිළිවෙලේ වටිනාකම පිළිබඳව අපට අවබෝධ වෙච්ච නිසා අපි කල්පනා කළා සිකුරාදා සංහිඳෙන් ඒ පිළිබඳව කතා බහ කරන්නට. ඒ කතා බහ වෙනුවෙන් අද සංහිඳ මැද්‍රියට පැමිණි ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිතුමා පූජිත ජයසුන්දර මහත්මා, ඒ වගේම ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහන් ඕලුගල මහතා, උප පොලිස් පරීක්ෂක රංගන රණසිංහ මහතා සහ අමාලි චම්පිකා රණතුංග මහත්මිය අපි බෙහෙවින් ගෞරවයෙන් අද මේ වැඩසටහන පිළිගන්නව. ආයුබෝවන් ඔබතුමන්ට. පොලිස්පතිතුමා, දැන් මේ වගේ වැඩ කටයුත්තක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත් වීම මේ ජනතාවට ලැබුණා. ඒ මැදිහත් වීම කොයි විදිහටද ලැබෙන්නේ? ඒ වැඩසටහන පිළිබඳව අපි කතා බහ කළා. අයෝධ්‍යා මේ පළමු කොටම කාලෙකට පස්සේ සජීව වැඩසටහනකට පැමිණීමට අවස්ථාව ලැබීම, ඒ වගේම මේක ඉතාම හදිසියෙන් යොදාගත් එකක් හැටියට මම පළමු කොටම ජනමාධ්‍ය අමාත්‍යාංශයටත් ඇමතිතුමා ලේකම්තුමා ඇතුළු, ඒ වගේම රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ඔබගේ නිෂ්පාදක හිතවත් සමන්, ඔබ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ශ්‍රී ලංකා පොලිසියට ලබා දීම පිළිබඳව. ඊළඟට මම මේකට මූලාරම්භයක් ගන්නවට වඩා අර ඔබ කිව්ව ඔබගේ නිෂ්පාදකවරයා ගත්ත හදිසි අත්දැකීම තුළ ඔහු තවත් රාජකාරී කාර්යයකට ප්‍රදේශයකට ගිහිපුවාම ඔහු ඇසින් දුටු දේ, ඔහුට කරට ඇහුණු දේ, මහජනයා කියපු දේ, ඒ අනුව ඒ නිලධාරි මහත්මයා නිෂ්පාදකතුමා තීරණය කරනවා මේ තමන්ගේ කාර්යයත් කරගෙන එදාම ආපහුවෙන් නැතුව මේ ව්‍යාපෘතිය තුළ රැඳී සිටින්න, ඒ කියන්නේ නේවාසික වෙන්න, හවසට වැඩ ටික ඉවර කරගෙන ගියපු වෙන්න ගියපු මහත්මයා තීරණය කරනවා මේ කඳවුර තුළ දවස් 3ක් රැඳී සිටින්න. ඉතින් ඒ අත්දැකීම ඔහු අවන් පස්සේ ඔහු ඇත්ත වශයෙන්ම ඉල්ලීමක් කරා මේක කළ යුතුම දෙයක් හදිසියෙන් කියලා. ඒ නිසා මම හිතනවා බහුතර කතාව පොදුවේ තියෙන ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව තියෙන අදහස් අනෙක් දේවල් සහකාර්ය භාරයකට පසුව තියලා සමාලෝචනයට තියලා මේ කාර්යයේ අයෝධ්‍යා ඇත්ත වශයෙන්ම නායකත්වය ගන්නේ විශේෂයෙන් තාම කැපවීමෙන් කටයුතු කරන ස්ථානාධිපතිවරු පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ. ඒත් එක්ක යන්නේ පාදාන්තයේ ඉන්න අපේ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරි මහත්මීන්, සැරෙන් ශ්‍රේණියේ නිලධාරි මහත්මීන් සහ කොස්තාපල් ශ්‍රේණියේ නිලධාරි මහත්මීන්. නොයෙකුත් අඩුපාඩුකම් නොයෙක් සීමිතකම් තියෙන වුණාට බහුතරය ඇටියට ඒක නිසා මම ඉල්ලීමක් කරා. එදත් මම දැනුනොත් ඔබෙදුත් ඉතාම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා මේ ආරම්භය කොහොමද වුණේ කියන එක කෙටියෙන් මේ වැඩසටහනේ වැඩි අවධානයක් අපි ඒ පරීක්ෂකතුමාට ධාරණකට කිව්වොත් මේ කහවත්තේ මේ ආදර්ශමත් වැඩපිළිවෙල ගෙනියන මේ රොහන් ඕලුගල මහත්මයා මගේ හිතගත් කාලික තිසේ දන්න හොඳ අත්දැකීමක් තියෙන මම හිතන අවුරුදු 30කට ආසන්න ප්‍රමාණයක් දැන් පොලිසිය. ඉතින් ඒ නිසා ඔහුට තියෙන අත්දැකීම සහ ඔහු මහජනයා පිළිබඳව තියෙන හැඟීමත් එක්ක මේ වැඩසටහන් කොහොමද වුණේ කියන එක ඔහුගෙන් අහලා දැනගත්තාම ඒක වඩා හොඳයි. මම ඊතාව කෙටියෙන් ඒ වගේ ඒ වැඩසටහනකාරී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වෙන මොකක්ද ගන්න මේ පුදු සම්බන්ධ උදාරණ මතය කොහොමද කියන එක පිළිබඳ අහගෙන එතනින් අපි ආරම්භ කරලා ඊට පස්සේ මම බලනවා මේ මට ඉල්ලීමක් කරා ඔහුත් එක්කම වැඩ කරන්න මේ
උපපොලිස් පරීක්ෂක මහත්මයා හිල රංගන යත් හොඳ දක්ෂ නිලධාරී. ඒත් එකම අපිට ඉන්නවා අවුරුදු 13කට විතර කලින් උපාධිධාරයෝ අපි ගත්තා එක රාජ්‍යයතුනට ගන්නකොට විද්‍යා මේ සංවර්ධන සහයක ඇටියට. ඉතින් මම කිව්වා ඒක නෙමෙයි අපිට පොලිසියට පොලිස් මහජන සම්මන්තා නිලධාරී PRO ලා හැටියට. එතකොට අමාලි ඒ වගේම හොඳට ආදර්ශමත්ව වැඩ කරන හොඳ කෙනෙක්. ඉතින් මගේ හිතගත්ත කෙනෙක් ඒ වගේම ඒ වගේ පිරිසක් ඉන්නවා. ඉතින් මේ ස්ථානාධිපතිතුමාට විතරක් එන්න කියලා කිව්වා. මං කිව්වා මේකේ තවත් කවුරුන්කට ඔහු ඉල්ලීමක් කරා. අනේසේ මගෙත් එක මේ සම්පූර්ණ ව්‍යාපෘතිය සජීව කරගෙන ඉන්නේ මේ දෙන්න මට අවසර දෙන්න කොහොම හරි ඉල්ල ගන්න මට මේ දෙන්නත් දෙන්න කියලා. මං කිව්වා මං එකත් ඉල්ලීමක් කරලා සපි යොමු කරමු එහාට. ඔබට බාරයි ඇති. දැන් මේ කණ්ඩායමේ එකමුතුව සහ සහයෝගය විශේෂයෙන් ජනතාවට බොහොම පලදායි වුණා කියලා අප විශ්වාස කරනවා මේ ව්‍යාපෘතිය හරහා. දැන් පොලිස්පතිතුමාගේ සංකල්පය ඒ විදිහට ඔහු තුළින් එළියට එද්දී ඒ සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහත්මයා හරහා. කොහොමද මේ වැඩ කටයුත්තත් එක්ක ඔබතුමා සම්බන්ධ වෙන්නේ? ඒ අත්දැකීම අපිත් එක්ක බෙදා හදාගත්තොත් අපේ පොලිස්පතිතුමාගේ හිතේ තිබිච්ච යහපත් චිත්‍රයක් යථාර්ථයක් බවට පත් කිරීම තමයි අතරම අපි කහවත්තේ අපි කරේ. ගෞරව පොලිස්පතිතුමා ආවට පස්සේ අවස්ථා තුනක මේ පාරත් සමග ජංගම ගමන පොලිසිය කියන තේමාව යටතේ ගමට පොලිසිය රැගෙන ගියා. මේ තුන්වෙනි අවස්ථාව. අපි අවස්ථා දෙක පෙර පෙර අවස්ථා දෙකම ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාවේම පොලිසිය ක්‍රියාත්මක කරා. මිනිස්සුගේ ඉල්ලීම පවා තිබුණා තව දවස් දික් කරන්න කියලා. ඉතින් මේ පාර අපි හිතුවා අපි කතා වුණා මීට වඩා කලින් පාරකට වඩා අඩුපාඩු හදාගෙන තාමත් අර්ථවත් විදියට කළ යුතුයි කියන එක එතුමාගේ සංකල්පය ක්‍රියාත්මක ගෙනියන්න. ඉතින් මොකද විශේෂම කහවත්ත පොලිස් බල ප්‍රදේශයට ඇවිල්ලා මම අවුරුදු දෙකකට වැඩි කාලයක් වෙනවා. එතුමා මතක ඇති කොටකෙතන ලොකු දේශනයක් තිබුණා. ඉතින් එහි තියෙන මානසිකත්වය රට ගිය විදියක් තිබුණා. ඉතින් අපි තීරණය කරා අපේ තරුණ දරුවෝ ඒ තුළින් රටට යම්සි පණවිඩයක් දෙන්නේ දරුවන්ගේ මානසිකත්වය දියුණු කරන්න. ඉතින් කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ පාසල් 28ක් තියෙනවා. ඉතින් 28ක අපි කොට්ටාස අධ්‍යාපක තුමිය කතා කරලා ඒ පාසල් 28ක දරුවෝ ශිෂ්‍ය නායකයෝ නිර්ණායකත්ව තෝරගත්ත 100 දෙනෙක්. අපි 100 දෙනාව අපි තෝරගත්ත ගමන පොලිසිය තුළ කිලෝමීටර් 15ක් දුෂ්කර යටාගින පාසල අපි තෝරගත්ත ශිෂ්‍ය නායක වැඩමුළුවක් කළ යුතුයි කියලා. ඒකට මම මුලින්ම කොට්ටාස අධ්‍යක්ෂකතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය වගේම ප්‍රාදේශීය කමිටුවේ ඇතුළු කාර්ය මණ්ඩලය එකතු කරලා ලොකු සහසම්මත්තයක් ගොඩනගාගෙන ඒගොල්ලන්ගේ සියලු දෙනාගේ කැමැත්ත ඇතුව අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කරා. මේ දකින්නේ ඔබ ඒ ව්‍යාපෘතියේ විවිධ අවස්ථාවන් දරුදරියන් කොහොමද මේ ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙන්නේ? මම හිතන්නේ ඔවුන්ට ලොකු අත්දැකීමක් වන්නට ඇති මේ වගේ අවස්ථාවක් වෙනුවෙන් සහභාගී වන්නට ලැබීම ගැන. දැන් ඒ විදිහට නායකත්ව පුහුණු කඳවුරක් පවත්වමු කියන අදහසත් එක්ක දැන් පාර්ශ්ව ගණනාවක් මේ වගේ වැඩ කටයුත්තක් වෙනුවෙන් සහසම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. අපි ඒ පාර්ශ්වයන් පිළිබඳව සිහිපත් කරන්නත් මම හිතන්නේ මේ අවස්ථාව ඉතාම වටිනවලු වෙයි මහත්මයා. ඇත්තටම විශේෂයෙන්ම ප්‍රාදේශීය කමිටුමිය ආතුරු කාර්ය මණ්ඩල තොරණ සේවා නිලධාරීතුමා ආතුරු කාර්ය මණ්ඩලය ඒ වගේම කොට්ටාස අධ්‍යක්ෂකතුමිය නමින් උදේකාන්ති මැතිණිය ආතුරු කාර්ය මණ්ඩලය විශාල සම්බන්ධතාවයක වේවා විදුහල්පතිවරුන්ලා ගුරුතුමන්ලා ගුරුතුමියන් උපදේශකවරු සියලුම දෙනාට ගොඩක් පොලිස් නිලධාරීන් තාමත් එකා වගේ එකතු වෙලා තමයි මේ කාර්යයට අත ගැහුවේ. අතරම ටිකක් බාරදුර කාර්යයක් වුණා සිම සුභාදරයෙන් පාව අපිට බාධා වුණා. නමුත් රසලෙනි ගුණයක් ඇති කරගෙන අපි එකා වගේ මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරා. දැන් මේ වගේ වැඩ කටයුත්තකදී මේ වගේ ව්‍යාපෘතියකදී පාසල් දරුවන් සහ විශේෂයෙන් ප්‍රදේශවාසීන් තමයි මේ වැඩ කටයුත්තත් එක්ක සම්බන්ධ වුණේ. රණසිංහ මහත්මයා කොහොමද ඔවුන් එක ගනුදෙනු සිද්ධ කළේ පොලිසිය විදිහට? අතරම අපට ලොකු සහයක් ලැබුණා. මේ ප්‍රධාන කොටම අපි සම්බන්ධ කරගත්තු රාජ්‍ය ආයතන වලින් ඒගොල්ලන්ට ලොකු උනන්දුවක් තිබුණා මේක සාර්ථක කරගන්න. ඒ වගේම මේ තොරගත්තු පාසල් දරුවෝ ඉතාමත් උනන්දුවෙන් මේකට සම්බන්ධ වුණා. අපි මූලික පළවෙනි වටේ තොරගත්තේ දරුවන් 100ක් පමණයි. ඒ දරුවෝ 100 දෙනා තොර ගැනීමත් යම්කිසි බාර දුර කාර්යයක් වුණා, මේ අභියෝගයක් වුණා අපට 100ක් තොරගන්න එක. නමුත් ඒ තොරගත්තු දරුවන් 100 ඉතාමත් දක්ෂ ළමයි. මේ දරුවෝ තොරගෙන අපි මේ කඳවුර ආරම්භ කරන්න පෙර සිට අපට ඒ තෝරාගත්තු ගම් ප්‍රදේශයේ ඉතාමත් දුර බැහැර ගම් ප්‍රදේශයක් ඒ ගමේ සියලුම දෙනා
සියලුම දෙනා ඉතාමත් කැපවීමෙන් අපට මේ ස්ථානය සකස් කරගන්න ඒ වගේම ඒ ප්‍රදේශයේ අපට යනේන පහසුකම් සපය ගන්න ඒ සෑම දෙයකටම ඉතාමත් උනන්දුවෙන් අපට සහාය දක්වුවා. අපි අර ගමට පොලිසිය සංකල්පය යටතේ මේ අපි මේ පාර ජංගම සේවය පවත්වන්නේ මේ ප්‍රදේශයේ ආසන්න වසන් හයක් තෝරගෙන ඒක වසමක තමයි අපි මේ පාසල තෝරගත්තේ මේ ක්‍රියාව සිදු කරන්න. ඉතාමත් උනන්දුවෙන් මේ සියලුම දෙනාගේ සහාය ලැබුණා. ඊට අමතරව තවත් අනිකුත් රාජ්‍ය ආයතන වලින් අපට ඒ අවශ්‍ය යටිදල පහසුකම් ලැබුණා. මේකට අවශ්‍ය ප්‍රතිපාදන සපය ගන්න අපට ව්‍යාපාරික ප්‍රජාවගෙන් උදව් උපකාර ලැබුණා. මේක අවසන් වීමෙන් පස්සෙත් අපි දැක්ක මේ දරුවන්ගේ තිබිච්ච උනන්දුව මේ දැන් දින කිහිපයකට පෙර කහවත්ත තමයි මේ ප්‍රදේශයේ තියෙන විශාලම පාසල. ඒ පාසලෙන් දරුවෝ 20ක් සහභාගී වුණා මේකට. ඒ 20 දෙනාම ආවා අපේ ස්ථානාධිපතිව හමු වෙන්න. ඒගොල්ලන්ගේ දැන් වැඩ පිළිවෙලක් යනවා. ලබන මාසේ මේකට සම්බන්ධ කරගන්න අපහසු වෙච්ච දරුවෝ 100ක් අහපව් කහවත්ත මධ්‍ය මහාවිද්‍යාලයට කැඳවලා මේ විදිහම දින දෙකක නායකත්ව පුහුණු පාඨමාලාවක් ඒගොල්ලෝ ලැබපු අත්දැකීමෙන් අනුසාරයෙන් අනිත් දරුවන්ට මේක ලබා ගන්න බැරි වෙච්ච දරුවන්ට ලබා දෙන්න. ඉතින් ඇත්තටම අපි ලොකු ප්‍රතිඵලයක් දකිනවා. මේ අපි කරපු වැඩපිළිවෙලේ ඒගොල්ලන්ට ලොකු කැමැත්තක් තියෙනවා මේක සම්බන්ධව. දැන් ඔබතුමා සඳහන් කරපු ආකාරයට තමන් ලබාගත්තු දැනුම තමන් හරහා තවත් තමන් වගේම හිතවතුන් පිරිසකට යාළුවෝ පිරිසකට ලබා දෙන්න දැන් ඒ දරු පිරිස සූදානම් ඉන්නවා. එතකොට ඔවුන්ට ඒ වෙනුවෙන් ලොකු අත්දැකීමක් ශ්‍රී ලංකා පොලිසිය මැදිහත් වීමත් එක්ක ලැබෙන්නේ නැති. රණතුංග මහත්මිය අපි කියමුකෝ දරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් දැනුම වර්ධනය කරගන්න මේ ශිෂ්‍යනායක කඳවුර තුළ මේ වැඩමුළුව තුළ මොන වගේ අංගයන්ද එකතු කර තිබුණේ? ඔව් දැන් මේ වැඩසටහන මෙහි ක්‍රියාත්මක වෙනකොට ලොකු කාර්යභාරයක් පැවරුණා අපි හැමෝටම. එතනදී මට විශේෂයෙන්ම තිබුණේ නිර්මාණශීලී ප්‍රවේශයක් දරුවන් වෙත ලබා දෙන්න. ඒ නිර්මාණශීලී ප්‍රවේශය තුළ දරුවන්ට පැහැදිලිවම නායකත්ව ගුණාංගයන් ඉස්මතු වෙන ආකාරයට ඒ වගේම ඔවුන්ගේ පෞරුෂත්ව වර්ධනය වෙන ආකාරයට අභියෝග ජය ගන්න අවශ්‍ය ශක්තියින් ඒ දරුවන්ට තමන් විසින්ම මේ සකස් කරගන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්නට අවශ්‍ය වුණා. ඒ නිසා අපි කණ්ඩායම් වැඩක් තමයි මේක සිද්ධ කළේ. අපි මේ කණ්ඩායම් වැඩ තුළ කොට්ටාෂ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ඇතුළු අපි කණ්ඩායම සාකච්ඡා කළත් මොන වගේ නිර්මාණශීලී ප්‍රවේශයක් තුළින්ද දරුවන්ව සංවර්ධනය කරන්න පුළුවන්. මොකද අපේ කඳවුරට ආපු දරුවන් ඉවෙන් අපි පිට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට වඩා ශක්තිමත් සමාජයට යම් පණිවිඩයක් පැහැදිලි පණිවිඩයක් අරගෙන යන්න පුළුවන් ටීම් එකක් තමයි අපිට එළියට දාන්නට අවශ්‍ය වුණේ. ඒ අනුව අපි පැහැදිලිවම ප්‍රායෝගික සහ න්‍යායාත්මක ක්‍රියාකාරකම් එකතු කළා. එතනදී න්‍යායාත්මක ක්‍රියාකාරකම් වගේ මේ න්‍යායාත්මක වැඩසටහන් වගේම ප්‍රායෝගික වැඩසටහන් වලදී බැහැර ක්‍රියාකාරකම් මේ බැහැර ක්‍රියාකාරකම් තුළින් දරුවන්ට අභියෝග ජය ගන්න අවශ්‍ය අංගයන් මේ දින තෙදින පුරාවටම නිර්මාණය කළා. සහ අපි විශේෂ දෙයක් එකතු කළා. මම හිතන්නේ අපේ ගරු පොලිස්පතිතුමාටත් ඔබටත් හරි වැදගත් වේවි. දරුවන්ට අවස්ථාවක් දුන්නා රොහන් ඕලුගල මහත්මයා. අපරාධ ස්ථානයක් අපි නිර්මාණය කළා. නිර්මාණය කරලා මේ දරුවන්ට ඒ අපරාධ ස්ථානේ විමර්ශනය කරන අවස්ථාවක් දුන්නා. ඒ විමර්ශනය තුළින් අපි බලාපොරොත්තු වුණා මේගොල්ලෝ කොහොමද මේක දකින්නේ. මේ තියුණු දැක්මක් දරුවන් තුළ නිර්මාණය කරන්න උත්සාහ කළා. ඒගොල්ලෝ අවසාන ප්‍රතිඵලය අපිට දෙන්නේ කොහොමද කියලා බැලුවා. ඉතින් මං හිතන්නේ අපි සාර්ථක වුණා. අපිට හරි සතුටුයි. ඒ සතුටේ ඒ ප්‍රීතියේ හිමිකරුවන් නොවුන් බන්නේ දරුවන් වෙනුවෙන් ඔවුන්ට කළ හැකි දේ ශ්‍රී ලංකා පොලිසිය විදිහට ඒ අයුරින් ඉටු කළපු නිසා. දැන් ගමට පොලිසිය සංකල්පයේ යටතේ පොලිස්පතිතුමනි දැන් මේ වගේ වැඩ කටයුතු වලට අමතරව තව මොන වගේ ව්‍යාපෘතිින්ද ක්‍රියාත්මක වන්නේ? අපි ඒ ගැනක් කියමු. අයුද්‍යා මේ ලැබිතිවන සීමිත කාලයත් එක්ක මම වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එතනදී දැන් ඔබට තේරෙනවා අපි ප්‍රේක්ෂකයන්ට තේරෙනවා මේක නිශ්චිත ව්‍යාපෘතියක්. එතකොට මේ කහවත්ත කියන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවස් සම් මගේ මතකයේ හැටියට 44ක ක්‍රියාකාරීත්වයේ තියෙන බල ප්‍රදේශයක මේ ගමට පොලිසිය කියන ව්‍යාපෘතිය පොලිස් ජංගම සේවය ප්‍රජා පොලිස් සංකල්පයේ අනුව ක්‍රියාත්මක වන ආකාරය. අයෝධ්‍යා අපිට මේ වාගේ පොලිස් ස්ථාන 491ක් තියෙනවා. දැන් මත්තේ කොට තමයි අවසාන වශයෙන් දවස් ඉන්නේ කියලා ඉස්සලා අපි පොලිසියක් විවෘත කරේ.
හාර්සිය අනුව එකක්. මේ හාර්සිය අනුව එකේම මේ වනකොට පහුගිය ජූනි පහුගිය මැයි විසිවෙනිදා ආරම්භ වුණා. විස්සේ ඉඳලා ජූනි විසිවෙනිදා වෙනකම් මේ විශේෂ ව්‍යාපෘතිය. ප්‍රජා පොලිස් සංකල්පය අනුව හැම පොලිස්ථානයකම තෝරාගත් ග්‍රාම නිලධාරීවසම් තුනකට වැඩි ප්‍රමාණයක් 12කට අඩු ප්‍රමාණයක්. ඕක වෙනස් වෙන්නත් පුළුවන් ඒ අවශ්‍යතාවය අනුව. තෝරාගත්ත ප්‍රමාණයක දුෂ්කරතාවයේ තියෙන පරිවිඩු හුමාරුව ප්‍රවාහනය අඩුපාඩු තියෙන පහසුකම් අඩු. ඒ වගේම අවශ්‍යතාවයේ තියෙන තැන්වලට පොලිස්ථානය පුංචි පොලිසියක් ඇති කරනවා. ජංගම පොලිසියක්. ඒකේ සම්පූර්ණ භාරකාරත්වයේ අයිතිය කොහොමද තියෙන ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරීන්. එයාට ඒ අවබෝධය තියෙන්නේ. ඉතින් ඒ නිසා එතනදී ඒ ග්‍රාම නිලධාරි වසංගයේ අපේ මධ්‍යස්ථානයක් හැටියට අපි හිතමු මේ පාසලක කොටසක්, ව්‍යාපාරික ස්ථානයක කොටසක්, නිවසක කොටසක්, සමිති ශාලාවක වාගේ කොටසක්, ආගමික ස්ථානයක කොටසක්, පුංචි කාමරයක් වාගේ පොඩි පොලිසියක් අර පොලිසියෙම පොත්පත් ඇතුව නිලධාරීන් ඇතුව අපි පුළුවන් විදිහෙන් වාහන පහසුකම්, පණිවිඩ හුමාරු පහසුකම් දුරකථනය විදිහට යොදලා නිලධාරීන් ඉන්නවා. ඊට කලින් ඒගොල්ලෝ එක සැලසුම් කරගන්නවා ප්‍රජා පොලිස් කමිටුවත් එක්ක. හැම 14,022ක් ග්‍රාම නිලධාරි වසම් ලංකාවේ තියෙනවා. සමහර වෙනස් කරපු පාත්‍රයට ගත්තු 14,068ක් තියෙනවා. මේ 14,068ෙම එක වසමකට එක ගානේ ප්‍රජා පොලිස් කමිටුව තියෙනවා 25ක කමිටුවක්. මේක ඉතාම ගෞරවාන්විත කටයුත්තක්. ස්විච්චාවෙන් එන ප්‍රජා පොලිසියට නිවන ප්‍රදේශයේ ඉන්න ප්‍රභූවරු, රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකෝ, ආගමික නායකයන් සියලු දෙනා ආදර්ශවත් අය. ප්‍රදේශයේ යම් කිසි දෙයකදී තීරණයක් ගන්න පුළුවන්, නායකත්වයක් දෙන්න පුළුවන්, කෙනෙකුට උපදේශයක් ගන්න පුළුවන්. මෙන්න මේ කමිටුවත් එක්ක එකතු වෙලා අපිට ඉන්නවා 458,000 ගාණක් මුළු ප්‍රමාණය ගත්තොත් ඔය කමිටුවල. ඒතර පොලිසියත් එක්ක ගත්තා අපිට ලොකු ලොකු පිරිස බලයක්, ශක්තියක් තියෙනවා. මේකයි අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ආත් එක සාකච්ඡා කළා තමයි අර ප්‍රදේශයේ තේරුම් ගන්න තීරණය කරන්න අවිද්‍ය. අන්න ඊ වැඩ කටේ සම්බන්ධීකරණය කරන්න තමයි අර ඉන්නේ මයිල්ල. ඔය ප්‍රජා පොලිස් සම්බන්ධතා කියලා දැම්මේ ඔය නිලධාරීන්ට වෙනම අනන්‍යතාවයක් දීලා ඒ එක පොලිසියක් නෙවෙයි සමහර තැන්වලට බටාපු අයට අපි තව ඉදිරිපත් කරා. ඔතෙන්ද දැම්ම පොලිසිය ඉන්නවා තව උපාධිය ලබාගත්ත විශේෂ අධ්‍යාපන සුසුකම් තියෙන අපේ අනිකුත් නිලධාරී පරීක්ෂක ශ්‍රේණි වෙන්න පුළුවන්, පොලිස් කොස්තාපල්ලෝ පොලිස්තරයන් වෙන්න පුළුවන්, නිලධාරිනියන් වෙන්න පුළුවන්. ඒ අයත් එකතු කරලා සමහරලාට ඒස්පී කෙනෙක්ගේ කොට්ටාසේ, ඒ කියන්නේ පොලිස් ස්ථාන කීපයක් සමහරලාට තමයි තුමින්ටත් එතුම හිතන්න කහවත්තරකට තව කොහරි. ඒ වගේ පොලිස් ස්ථාන දෙකක් තුනක් සම්බන්ධීකරණය කරලා මේ මහජන සම්බන්ධතා ප්‍රජා පොලිස් සංකල්ප වැඩපිළිවෙල ගෙනියා යුත්තේ සම්බන්ධීකරණ ඒ අය. ස්ථානාධිපතිගේ මේ නියෝගානුව උපදෙස් අනුව නිශ්චිත ක්‍රියාවලිය. ඇයි මෙහෙම කරන්නේ මං ඊළඟට කෙටියෙන් කියන්න. ඇයි මේ ජංගම පොලිසියක් කියලා ප්‍රජා පොලිස් ක්‍රමය කෙරෙන්නේ? ඇයි ප්‍රජා පොලිස් කියන්නේ ඔකට ඉංග්‍රීසියෙන් කියන කොමියුනිටි පොලිසි. ප්‍රජා පොලිසි කියන්නේ මහජනතාව පොලිස් රාජකාරියට ඇඳා ගැනීම, සම්බන්ධ කර ගැනීම. ඒගොල්ලොත් පොලිස් රාජකාරියට සම්බන්ධ වෙනවා. පොලිසිය මහජනත් එක්ක සම්බන්ධ වෙනවා. මේ දෙක හරි සම්බන්ධතාවයක් තියෙන සංකල්පයක්. කවුරු මොනවා කිව්වා? අතීතයේ ඉඳන් අවුරුදු 150ක අතීතයක්, 152 අතීතයක් තියෙන පොලිසිය සම්පූර්ණ අතීත අත්දැකීම ඕකයි. මහජනයා එක්ක ගැටෙමින් යන ගමන. සුවමාරු වෙවි යන ගමන. ඉතින් ඕක බොහොම හොඳට තියෙන තැන් වල සාර්ථකයි. එතන දුර්ලභතාවයකට පොලිසිය අසාර්ථකයි. පොලිසිය අසාර්ථකයි කියන්නේ මහජනය අසාර්ථකයි. මහජන පීඩනයෙන් ඉන්නේ. නීති ක්‍රියාත්මක වෙන්න සාමිසුරෙක් ඉන්නේ. ඔන්න ඔය තත්ත්වයක් එක්ක මේ කාවේයි. මේ පිරාපරදික මුළු ලෝකෙම රටවල ප්‍රජා පොලිස් සංකල්පය concept of community policing ආවේයි. පිළිගත් සංකල්පය තියා පොලිසිය සාර්ථක වෙන්න නම් මහජනයත් එක්ක සිටිය යුතු කියන. ඒකේ රටවල ඒ අතර තියෙන අතරේ අපි රටේ මේක අපි වැද්දගත්ත බොහොම කාලයකට ඉස්සෙල්ලා. දැන් මේ එහි ප්‍රතිඵල තමයි අපි මේ විදිහට අත්විඳින්නේ. දැන් අනිවාර්යයි. දැන් මේ විදිහට ගමත් එක්ක, නගරයත් එක්ක පොලිසිය තමන්ගේ නිලධාරීන් හරහා සම්බන්ධ වෙද්දී ඒ වැඩ කටයුත්ත වෙනුවෙන් මේ නිලධාරීන් ලොකු කැපවීමක් කරනවා. ශ්‍රී ලංකා පොලිසියේ අධිපතිතුමා විදිහට, පොලිස්පතිතුමා විදිහට මේ නිලධාරීන්ගේ සේවය අගය කරන, ඔවුන් සමාජයට ලබා දෙන මේ කැපවීම උත්සාහය අගය කරන ඔබතුමා සතුවත් යම් කිසි වැඩ පිළිවෙලක් තියෙනවද? අනිවාර්යයි. ඒ ගැන අපි කියමු. පුළුවන්. අපි මේ වාගේ නිලධාරීන්ට ඉස්සලා මේ පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි. හැමෝටම අත්දැකීම, දැනුමක් අනුව අවබෝධයක් අවශ්‍යයි. ඒ නිසා මේ සංකල්පය ඇති කරා බොහෝ කාලයකට කලින් ඉඳන්. මට මතකයි මගේ පෞද්ගලික අත්දැකීම, මම රාජකාරී කරපු හැම
ඔය කියන පොලිස් බලපදේශයත් මගේ පුළුව අවුරුදු 32 පොලිස් ජීවිතය තුළ එක බලපදේශයක වැඩියම හිටපු කාලේ තමයි රත්තපුර ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරියට අවුරුදු 7ක්. එතකොට මගේ එක මධ්‍යස්ථානයක් වුණා බලංගොඩ යනකොට කහවත්ත. මට ඒක තාමත් ඒ සම්බන්ධකම් තියෙනවා. ඒ අපි ඒ කාලෙත් ඒ කටයුතු කරා මහජනයත් එක්ක. සංකල්පය ත්‍රිත්ව සංකල්පය හැටියට පන්සල පාසල පොලිසිය හැටියට ඔයගේ දේවල් වලට. ඉතින් නොයෙක් විදිහට වෙනස් වෙවි ඔය එකම වැඩපිළිවෙල. එතකොට මේකේ සාර්ථකත්වය ගන්න සහ ඒ අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමත් කරලා මේ චක්‍රලේඛන මගින් උපදෙස් මගින් වැඩමුළු මගින් දැනුවත් කිරීම වැඩසටහන මගින් මේ නිලධාරීන්ට පැහැදිලි කරලා දෙනවා මේකේ තියෙන වටිනාකම මහජනයා සමග මහජනයා සම්බන්ධ කරගන්න හැටි ප්‍රජා පොලිස් කමිටුව පිහිටුවන හැටි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන නිලධාරීන් එයාගේ සමිති සමාගම් රැස්වීම තියන තියෙන හැටි පොලිස් නිලධාරීන්ගේ අයිතිය වගකීම ඉතින් මේවට හොඳට හේතුගත නිලධාරීන් මේවාගේ නායකත්වය ගන්න නිලධාරී අපි පසසන්න ඕන ඒගොල්ලන්ට ප්‍රශංසා කරන්න ඕන. ඒතකොට ඊවට තියෙන්නේ මොනවද? මම විශේෂ වැඩපිළිවෙලක් විදලා තියෙනවා. එවන් නිලධාරීන් පිළිබඳව නිශ්චිත නිර්දේශات එක්ක ඒ මාර්ගයෙන් සහකාර පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති, ඒ වගේම ජේසු නියෝජ්‍ය පොලිස්පති මාර්ගයෙන් මට නිර්දේශයක් එවන්න. ඒ අයට විශේෂ අවස්ථා. මුදල් තෑගි, ප්‍රශංසා, වැටුප් වැඩි කිරීම නොයෙක් රටවලට යන විදේශ ගමන් බිමන් පිළිබඳව තෝරා ගැනීමේදී මේ අවස්ථාවක් දෙන්න. ඒ වගේම ඔක්කොම වැඩි දෙයක් හම්බ වෙනවා. ඇත්ත වශයෙන්ම අයෝධ්‍යා මෙතන හම්බෙන ලොකුම දේ තමයි ඒ ප්‍රදේශයේ මහජනතාවගේ පුදුමාකාර වූ ගෞරවයක් නිලධාරීන්ට මේක ලැබෙනවා. ඒතර පොලිසිය වගකීම මොකද්ද? ඊළඟට මම කියනවා. ඒක තමයි අවසාන වෙන්නේ. මේ වගකීමට කොහොමද මේක ගැලපෙන්නේ? දැන් අපේ වගකීම තමයි නීති ක්‍රියාත්මක කිරීම හා සාමයේ සුරකීම. එතකොට ඕක පොලිසියේ අතීතයේ කාලේ ඉඳලා සුදු මහතුරුගේ කාලේ ඉඳන් ඒ නිශ්චිත වැඩපිළිවෙළක් ආවා. ඒක සාමාන්‍ය සම්ප්‍රදායික පොලිස් ක්‍රම. අපි කියනවා සුළු පැමිණිලි අංශය කියලා මහජනයා දන්නේ. නමුත් ඒක විවිධ පැමිණිලි අංශය. පැමිණිලි සුළු වෙන්නේ නැහැ කවදාවත්. ඊළඟට අපරාධ අංශය, නඩු මෙහෙවන අංශය, දූෂණ මර්ධන අංශය, පරිපාලන අංශය, රථවාහන අංශය, ආදි වශයෙන් නොයෙක් අංශ. එතකොට අපිට තියෙන තව ප්‍රභුන්ගේ ආරක්ෂාව, අධිකරණ ආරක්ෂාව ඊළඟට අපි කියනවා ඩිප්ලොමැටික් සෙරුට් කියලා අපි කියනවා මේ රාජතාන්ත්‍රික සම්බන්ධ ඒගොල්ල ඒ ආරක්ෂාව. ඒ වගේ විශේෂ ප්‍රභූ ආරක්ෂාව වෙනවා ජනාධිපති ආරක්ෂකංශය, අගමැති ආරක්ෂකංශය, ඇමති ආරක්ෂකංශය මේ සිරු දිනාගීමත් බලෙන්ඩ රෝනේ. ඊළඟට අපි බැලුවොත් එහෙම වළක්වන්න කටයුතු අපරාධ අතරගුඩ ගන්න අධිකරණ ක්‍රියාවලිය ඒකත් වකිමත් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් සිවිල් ආරවුල්, පවුලේ ආරවුල්, ඉඩකඩම් ආරවුල් කොටස දෙකොටස මේ කොටිම කියනවා නම් දැන් අපි මෙතනදී බැලුවොත් එහෙම මේවට අමතරව අනිත් රාජ්‍ය ආයතන වලට අතීත අපේ වගකීම් මොකක්ද? අධ්‍යාපනයේ ගැටලුවක් කියමු, පරිසරයේ ගැටලුවක් කියමු, ගම්බතුරු ආපදාවක් කියමු, අලි ප්‍රශ්නයක් කියමු, අපි කියමු වන සංරක්ෂණ, සෞඛ්‍ය, එතකොට අපි කියමු උද්ඝෝෂණ, කොහෙද මොකද්ද වෙන්නේ? ඒක නීතිය ක්‍රියාත්මක සාමසුරකට බලපානවා. ඒතර අපේ වගකීමක් තියෙනවා අනිකුත් රාජ්‍ය ආයතනත් එක්ක සම්බන්ධීකරණය. ඒ රජයේ අපේ සහෝදර නිලධාරීන්ට උදව් කරන්න, සම්බන්ධීකරණය කරන්න. මෙන්න මේ කටයුත්ත කරන්නේ ඇයි? මූලික වශයෙන් ජාතික ආරක්ෂාව අයුද්ධියා එදත් එක අදත් එක හෙටත් එක ජාතික ආරක්ෂා. දැන් මේ හැම රාජකාරියක්ම අතරතුරේදී ප්‍රජාවත් එක්ක සම්බන්ධ වෙමින් ප්‍රජාවට තමන්ගේ දායකත්වයේ සහයෝගය ලබා දෙන ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා. දැන් ඒ ගමනේදී තවත් එක් පියවරක් තමයි මේ විදිහට අපි ගමට පොලිසිය සංකල්පය යටතේ දැක්කේ. ඔලුවල මහත්මයා අවසන් වශයෙන් අපි කියමු. දැන් මේ වැඩසටහනේ ප්‍රතිඵලය පිළිබඳව ඔබතුමාට මොන වගේ දෙයක් දැනෙන්නේ? ඔය අවසානයේ එකක් තරහ වැඩමුළුවක් විතරක් නෙමෙයි. මේ වැඩමුළුව දේ ළමයි පවත්වාගෙන යනවා ඉදිරියට. අපි බලාපොරොත්තුවත් ඒකයි. ඒගොල්ලෝ පාසල් වලට රැගෙන යනවා. එතන තවත් කණ්ඩායමක් බිහි කරනවා. ඒ කණ්ඩායම තුළින් ඒක ගමට අරගෙන යනවා. ඉතින් මේක මම හිතන්නේ ප්‍රදේශයේ පුරාම පතුරලයයි. මොකද ඒක වැඩමුළුවක් අවසන් කිරීමක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ දිගටම පවත්වාගෙන ඒ සමය අධීක්ෂණයක් අපි කරනවා. මාස 3න් 6න් අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අයත් එක්ක සාකච්ඡා කරලා. ඒක තමයි අපේ ආරම්භය. යහපත් සමාජයක්, යහපත් පුරවැසියක්, යහපත් නායකත්වයක් බිහි කිරීම තමයි අපේ ඒ වගේම බොහොම ප්‍රමිතියෙන් යුතුව දරුවන්ට මේ අවශ්‍ය කරන දැනුම මේ ශිෂ්‍ය නැ කඳවුර හරහා ලබා දෙන්න. ඉතාමත් සංවිධානාත්මකව, ඉතාමත් ගුණාත්මකව මේ කඳුර කරා ඒක ජාත්‍යන්තර මට්ටමින්ම කරා කිව්වොත් නිවැරදි.
හොඳයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මෙවැනි සංකල්ප යටතේ විශේෂයෙන් ජනතාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර තියෙන මේ සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වේවි කියලා. හොඳයි. පොලිස්පතිතුමා අවසන් වශයෙන් මොන හරි දෙයක් කියන්න තියෙනවද තව කාරණා? අවසානම වශයෙන් එතකොට මේ දුන්නු සහයෝගය පිළිබඳව මේ නිලධාරීන්ට ප්‍රශංසා කරන අතරේ මම අවසන් කරන්න මේ විදිහට අයෝධ්‍යා මම අර කලින් නවත්තපු තැන ඉඳලා ඉතාම කෙටියෙන් මේ පොලිස් රාජකාරිය කරන්නට අවශ්‍ය ඒ අපරාධ වැළැක්වීම විසඳීම ජාතික ආරක්ෂාව සියලුමාකාරී දූෂණ මර්ධන කටයුතු වලට මූණ දෙන්න විශේෂ අපරාධ මූල්‍ය අපරාධ අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපි බුද්ධි තොරතුරු මේ හැම දෙයක්ම කටයුතු කරගෙන යන්න අවශ්‍ය පොලිසියට තියෙන සම්පත් ප්‍රමාණයට තවත් අත්‍යවශ්‍ය සාධකයක් තමයි මනුෂ්‍ය සම්පත. ඒ කියන්නේ මහජන සහයෝගය. මෙන්න මේ හේතු උඩ තමයි අර ප්‍රජා පොලිස් සංකල්පයේ හේතු ගන්නන්නේ මහජනයාව තවදුරටත් අවබෝධ කරලා නිවැරදි පොලිසිය කියන්නේ මොකක්ද? හොඳ නිලධාරීන් කියන්නේ කවුද? එයත් එක්ක කටයුතු කරන්නේ කොහොමද? විවෘතව කටයුතු කරන ආකාරය. සමාජශීලී කටයුතු වලින් කියන දේවල්. සංගෘත අයමක අපි රහසිගතව කටයුතු කරන්නේ කොහොමද? තොරතුරු මාර්ගයෙන් ඒගොල්ලන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ඒගොල්ලන්ට තර්ජනයක් නොවෙන්න ඒක බොහොම ආරක්ෂා කරගෙන ඒ කටයුතු වල ඊට පස්සේ අපි වැඩ කටයුතු වලට යනවා. ඊළඟට මම අවසන් කරනවා මේ අධ්‍යාපන කාර්යය. දැන් අයෝධ්‍යා අපි අනිත් රටවල මම හිතන්නේ අපි ප්‍රේක්ෂක වුණත් කවුරුත් ඔක්කේ උඩ කෙනෙක් දන්නවා මේ අනිකුත් රටවල මම අත්දකලා තියෙනවා ගිහපු තැන්වලි නොයෙක් රටවල පොලිසියට පාසලේ පරිච්ඡේදයක පීරියඩ් එක තියෙනවා ලෙක්චර් එකක් සතියකට සැරයක් ඒකක් පන්ති වලට එමු. ඒතරම් මේ පොලිස් නදාරේ හිම්තිර යනවා. මම අපේ ගරුවක් අධ්‍යාපන ඇමතුමාට මේ පිළිබඳ යෝජනාවක් කරා. එකක් ඒක දැන් සාකච්ඡාවෙන් පවතිනවා. ඒ විදිහට සම්බන්ධයක්. ඊළඟට පාසල කියන එක අපි හිතනවා මේ අපි ඔක්කොම ඉගෙන ගත්තායිනේ අධ්‍යාපනේ. ඒතකොට පාසල කියන මේ ගුරු දෙමාපියන්ට විතරයි මේක. අධ්‍යාපන බලධාරීන්ට මේ ඇමතුමාට ලේකම්තුමාට අපේ වකිමක් නැද්ද? අපි මේ දරුවන්ව පුළුවන් තරම් සහයෝගයක් දීලා එකට කණ්ඩායමක් හැටියට ඉදිරි අනාගතයට ඒගොල්ලෝ ලකලෑස්ති කරන්නට අවශ්‍ය නායකත්වයේ පෞරුෂත්ව වර්ධනය ඇති කිරීමෙහිලා මේ ආදර්ශවත් කටයුත්ත මම අහලා බැලුවා. ළමයි යන්න නැතුව අඬන්න පටන් ගත්තා කියලා කිව්වා. මේවයි කටයුතු තියෙනවා. ළමයි ඊතරම් සමීප සම්බන්ධයක් දීමාපිය දරු සම්බන්ධයක් වගේ පරිසරණ අවසානයේ යදාර නිලධාරීන් සහ ආපු වැඩිහිටියෝ ස්විචායත්තක බඳනවලු. ඒතරයි ඉතන සංවේදී කුංචි ළම දරුවෝ. අපි අපේ වගකීම. ඒ අන්න එහෙම ආදරයෙන් කරන තරමට කටයුතු කරගෙන ගියපුවාම අනාගතයේ විශේෂ සහ විශේෂ බාහිර කටයුතු ක්‍රීඩාවලට ඇති ලැදියාවක් ඇති හැකියාවක් තියෙන අය ඉදිරියට එනවා. ඒක අත්‍යවශ්‍යයි. මේක තමයි අද මුල පොතේපතේකට අමතරව පෞරුෂත්වය, භාෂාව, තාක්ෂණය, නායකත්වය මේ මට යොමු කිරීම තුළ දැන් කතා වෙනවා කුඩු තියෙනවා කියලා. අර ලොසින්ජර් තියෙනවා කියලා. නොයෙක් ආකාරයේ නොයෙක් දේවල් තියෙනවා කියලා. මේ හරි සමාජයක් ගත්තාම, හරි නායකත්වයක් ගීපුවාම, මේ සම්බන්ධීකරණය හොඳ කමිටුවක් ඇති කරපුවාම, ආරක්ෂාව සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හොඳ කාර්යයක් කරන්න පුළුවන් කණ්ඩායමක් බිහිවෙන හැම පාසලකම. අපි පොලිස් කැඩට් එකක් හරි කරා. මම අයින් කරා. අවසන් කරන්න. දැන් මේ වෙනකොට අයෝධ්‍යා පාසල් 25ක 25 කණ්ඩායම් 25ක් 625ක් දරුවෝ මෙතරේට අපි පළවෙනි වතාවට ගත්තී පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට පාසල් දරුවෝ 625ක් පිරිමෑයි පොලිස් විද්‍යාලේ සතියක පුහුණුවක් දෙනවා පොලිස් කැඩට් වෙනම අරගෙන මෙතිකල් එක කැඩට් කෝ එකකින් කරේ ශිෂ්‍යබට බලකයි විශේෂ විද්‍යාමුදන් දාරින්ගේ සහයෝගී අනික හමුදාන් දාරින් ඉස්සර අපිට පරණ තිබුණා ඒක නැතිලා ගියා. අපි ඒගොල්ලන්ගේ සහයෝගයෙන් අරගෙන දැන් මේ එනිලදාරුත් එකම ගෙනලා තියෙනවා. පොලිසිය සම්පූර්ණ අංශයන් පිළිබඳව නීතිය, සාහෘදික පැවැත්ම, ප්‍රායෝගික පොලිස් විදි, පොලිසිය තියෙන විවිධ අංශ, ප්‍රවාහනාංශය, රතවාහනාංශය, හදිසි ඇමතුංශය, CID, FCID, පොලිස් සංස්කෘතික කණ්ඩායම, සොකෝ, STF ඔක්කොම දීලා වෙලද හෙට අවසන් වෙනවා එනිලදාරුගේ පාසිං අවුට් එක. يعني විසිරියාම හෙට. මේ එකම බලාපොරොත්තු වෙන්නේ ඇයි? හොඳ බඳවා ගැනීමක්. දක්ෂ දරුවෝ ඉදිරියට යන ගමනේ හැම දෙයකම අපරාධ වලට ඔක්කොම විසඳුමයි. දැන් බලන්න මම අන්තිම විනාඩියක් දෙනවා. සංවිධානාත්මක අපරාධ පාතාලය කියලා කියනවා.
ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අසංවිධානාත්මක මංකොල්ලකාරීන් වැඩ කටයුතු කරන කයින් විදිහට අපිට කරන්න බෑ. රටේ නීති අනුව අපි කටයුතු කරනවා. සාක්ෂිය තු මොකද මේ හැම දෙයක්ම විනිවිද භාවයේ යෙතුව අධිකරණ ක්‍රියාවලියට අපි ආ යුතුයි. ත්‍රස්තවාදී අන්තවාදී පාතාලි කියන මිනිස්සු යොකරන විදිහට පොලිසියට කරන්න බෑ. නීති අනුව අපි සංවිධානය කළ බුද්ධිඅංශවලින් දැන් බලන්න ගත්ත දේවල් මේ අවස්ථාව වෙනකොට මේ අවස්ථාවට කරන්දෙඩිය වෙඩි තියපු සක්කාරයක් දැන් පොඩි ඉස්සලතර පොඩි ගත්තා. කඩු ගන්නාවේ 3 දිනේ ඊයේ ගත්තා පෙරේද ගත්තා මද්ද්‍රව්‍යත් එක්කම පැහැදිලිව ඔය කියන කප්පිත්තන්ගේ වගකීතු දෙන්නේ පොලිසියත් එක්ක හැප්පෙන්න ඇවිල්ලා වත් එකම දිවිදි ගියා. හොඳයි. මේ ඔක්කොම කරගෙන යනවා. ඒ විදිහට පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය අපි හුඟක් සන්තෝෂ වෙනවා. මේකට අවස්ථාවක් දුන්නේ නැහැ. හොඳයි. ඒ විදිහට ශ්‍රී ලංකා පොලිසිය තමයි මේකට ලංකෙත් දෙන්න කැමතියි මම. අවසන් වශයෙන් අපි සිහිපත් කරමු දෛනික රාජකාරී වල යෙදෙන අතරතුරේදී විශේෂයෙන් රටේ දරු පරපුරේ වෙනුවෙන් කරන ලද මේ මෙහෙ අපි ඊටම අගය කරනවා. ඉතින් අපි ආරාධනා කරනවා ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන ඔරුගල මහතාට මේ ශිෂ්‍යනායක කඳවුරේ ඡායාරූප ගොනුව සහ DVD පටය පොලිස්පතිතුමාට මේ අවස්ථාවේදී ප්‍රදානය කරන ලෙස අපි ආරාධනා කරනවා ඒ දෙපළට. දුරකථන අංක 2යි. හොඳයි. පොලිස්පතිතුමා සඳහන් කළ ආකාරයට අපිට පුළුවන් එතුමාගේ දුරකථන අංකත් සිහිපත් කරන්නේ. මම හිතන්නේ විශේෂයෙන් අපේ ජනතාවට ඒ දුරකථන අංක වැදගත් වේවි. අපි සිහිපත් කරමු දුරකථන අංක. දැන් මේ දුරකථන අංකය අවිද්‍යාව දෙන්නේ මේ සියල්ලටම පොලිස්පතිට කතා කරන්න කියන එක නෙවෙයි. මෙන්න මේ කාරණා. ජාතික ආරක්ෂාව පිළිබඳ භයානක අපරාධ ඒ සංවිධානාත්මක කටයුතු ඒ වගේම මත්ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාපාරිකව කරන බොහොම බරපතල තත්ත්වයන් තියෙන තත්ත්වයන් සහ ඒක පැත්තක් අනිත් එක යම් කිසි කෙනෙකුට තමන්ගේ අදාළ පොලිසියෙන් ඒ කටයුත්ත කිරුනේ නැහැ යාට අවශ්‍ය විදිහට දුකක් තියෙනකොට නේ පොලිසියට යන්නේ වේදනාවක් කරදරයක් තියෙනකොට නමුත් ඒකේ ස්ථානාධිපතිතුමාගිනුත් ඒක උනේ නැහැ එහෙමනම් යාට පුළුවන් ඊළඟට යන්න අදාළ සහකාර පොලිස් අධිකාරිය ළඟට එහෙම සංවිධානයක් තියෙනවා අපි ගාව ඊළඟට පොලිස් අධිකාරි කොට්ටාස් තියෙනවා 42 ඒකටත් යන්න පුළුවන් ඒවා ඒක එයාගේ වගේ කියමු. ඊළඟට එනවා නියෝජ්‍ය පොලිස්පති 42ක් ඉන්නවා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 9ක් ඉන්නවා පළාත් 9ට. ඔය කොයියම් අංශයකින් හරි ඉතින් ඒක නිසා එහෙම යන්න පුළුවන්. ඊත් කරගන්නත් බැරි නම් ඒ ප්‍රශ්නේ ඊටාම උග්‍රයි නම් එයා හරි වේදනාත්මක තත්ත්වයක ඉන්නවා නම් අසරණයි නම් මං ඉල්ලා හිටිනවා ශ්‍රී ලංකා පොලිසිය අනිත් සියලු දෙනා වගේ 85000ක පිරිසකුත් එක්ක මම පොලිස්පතිය හැටියට මේ රටේ මහජනතාවගේ ජීවිත හදීපල රැක ගැනීමේ කාර්යයට අපි උර දෙනවා. මෙන්න මේකයි මගේ අංකය. මම මෑතකදීත් මේක ඉදිරිපත් කළා. 0.71 758 22 22 0.71 758 22 22 අනිත් දුරකථන අංකය 0.71 859 1002 0.71 859 1002 ඔබගේ සහයෝගය පොලිසිය රාජකාරී කටවලට ඔබේ ආරක්ෂාව වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒතාවම සහය උපරිම වශයෙන් ලැබෙයි කියලා. හොඳයි. හිතවතුනේ අපි කතා බහ කළේ ශ්‍රී ලංකා පොලිසියේ ගමට පොලිසියේ සංකල්පය පිළිබඳව. ඉතින් ඒ ගැන වැඩිදුර තොරතුරු කතා බහ කරන්නට අද සංහිඳට පැමිණි පොලිස්පතිතුමා ඇතුළු ඔබ කණ්ඩායමට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉදිරි කටයුතු සියල්ලක්ම සරල ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ආයුබෝවන්. ආයුබෝවන් අවදියා ඔබ විශේෂ ස්තුතියක් ඔබට කරනවා. අපිට මේ වැඩසටහන ඉතාම දර්ශනීය විදියට මුදේ සාර්ථකත්වයට කටයුතු කරගෙන යන්න. ඔබගේ කටයුතු වලටත් මේ සමස්ත කාර්ය මණ්ඩලයේ සියලුම කටයුතු වලට සරපකයි සාර්ථකයි කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. සංගීතයෙන් පුංචි විරාමයක් අරගෙන අපි නැවතත් එනවා බහමුට. රැඳී සිටින්න අප සමගම.